අද වැඩසටහනේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා දිනපතා උදෑසන උණු වතුර වීදුරුවක් පානය කරලා දවස ආරම්භ කරොත් එහෙම අපේ ජීවිතයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කරන ලද වටිනා වාසි හතක් සම්බන්ධව අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ අපේ දවස ආරම්භ කරන්න එක්ක තේ එකක් බීලා එහෙමත් නැත්නම් කෝෆි එකක් බීලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ පුරුද්ද නිසා අපිට ගැස්ට්‍රයිටිස් එන්න පුළුවන්. ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව විවිධ ආසාදන තත්ත්ව මතුවෙන්න පුළුවන්. ඒ වගේම බ්ලෝටින්, ඒ කියන්නේ වාතය පිරීමේ තත්ත්වය, බඩ පුරෝදාන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය ඇති වෙන්න පුළුවන්. මේවා ඇතිවීමට ප්‍රධානම හේතුව තමයි පිත නිෂ්පාදනය ආරම්භ වෙනවා අපි දවස පටන් ගන්නවත් එක්කම. ඒ වගේම ඇසිඩ් සික්‍රේෂන් එක, හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක අපේ ආමාශය තුළ ස්‍රාව වීම පටන් ගන්නවා. ඒ වගේම බඩේ වාතය පිරෙන්න පටන් ගන්නවා. උදෑසන අවදිවෙනවත් එක්කම හිස් බඩ අපි මේ තේ එකක් හරි කෝපි එකක් හරි බිව්වොත් එහෙම මේක ඉතාත් අහිතකර විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධතියට බලපානවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා, මේක අපේ සර්කාඩියන් රිද්ම් එක ඉන්ටර්ෆියර් වෙනවා. කියන්නේ ඒකත් එක්ක බලපෑම් ඇති කර ගන්නවා. සර්කාඩියන් රිද්ම් එකට වැඩියෙන්ම බලපාන හෝමෝනයක් තමයි මේ කෝටිසෝල් හෝමෝන් එක කියලා කියන්නේ. මෙමෙ කෝටිසෝල් හෝමෝන් එකේ කාර්යය තමයි යම්කිසි ආතති අවස්ථාවක් සඳහා අපේ ශරීරයේ සූදානම් කිරීම. එතකොට උදෑසන අපි අවදි වෙනකොට ස්වභාවිකවම අපේ ශරීරය තුළ කෝටිසෝල් හෝමෝනේ සාන්ද්‍රණය ඉහළ මට්ටමක තියෙනවා. අවදි වුණත් එක්කම මේ කෝපි එකක් හරි නේම නැත්තම් තේ එකක් හරි බිව්වොත් එහෙම මේ කෝටිසෝල් ලෙවල් එක අනවශ්‍ය විදියට ඉහළ යන්න පුළුවන්. මෙමගින් පසුකාලීනව දවසේ අපිට කම්මැලි ගතියක්, ඒ වගේම අලස ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ හේතුව නිසා උදෑසන අවදි වෙනකොට මම ඉස්සරහට පැහැදිලි කරන්නම් අපි කෝපි එකක් හරි තේ එකක් හරි බොන්න හොඳම වෙලාව මොකක්ද කියලා. එතකොට මම මේ කියපු ලක්ෂණ හැමදේම ඇති වෙනවා අපි වැරදි විදියට දවස ආරම්භ කරොත්. හැබැයි අපි උණු වතුරු වීදුරුවකින් දවස ආරම්භ කළොත් එහෙම අපේ ජීවිතයට ලැබෙන ඉතාමත් වටිනා වාසි රැසක් තියෙනවා. මේ හැම දෙයක්ම විද්‍යාත්මකව තහවුරු කරන ලද දත්ත. එතකොට අපි බොනවා නම් බොන්න ඕන මොන උෂ්ණත්වයේ තියෙන වතුරද? මේ පිළිබඳ හොයනකොට මට ලැබිච්ච වාර්තාවක් තියෙනවා. මේක කරලා තියෙන්නේ Department of Mechanical Engineering, Texas. Texas වල තියෙන මේ යුනිවර්සිටි එකෙන් පර්යේෂණයක් කරලා තියෙනවා. මේකෙන් ඔවුන් පැහැදිලි කරනවා උණු වතුරු මගින් අපේ ශරීරයට ලැබෙන වාසි හොඳින්ම අපිට ලබා ගන්න පුළුවන් උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් ගත්තොත් අංශක 136ක්, සෙල්සියස් වලින් ගත්තොත් එහෙම අංශක 57.8ක් කියන උෂ්ණත්ව පරාසය තුළ තියෙන වතුර අපි පානය කිරීමෙන් මේ වාසි හැම දෙයක්ම ඉතාමත් හොඳින් අපිට ගන්න පුළුවන්. පළවෙනි වාසිය තමයි අපේ ආහාර ජීර්ණය වේගවත් වෙනවා. ඒ වගේම අපේ ආමාශය තුළ අහිතකර වායුම් තියෙනවා නම් උදෑසන අවදීනවත් එක්කම මේ වායුම් ඉවත් කරගන්න පහසු වෙනවා අපි උදෑසන උණු වතුරු වීදුරුවකින් දවස ආරම්භ කිරීමෙන්. මේ පිළිබඳ පර්යේෂණයක් කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ තුර්කි වෛද්‍ය විද්‍යාල සහ විශ්වවිද්‍යාල එකතු වෙලා. ඒතර මේකට යොදාගෙන තියෙන්නේ ලැපරොස්කොපික් කොලිසිස්ටෙක්ටොමි කරපු රෝගීන්. ලැපරොස්කොපික් කොලිසිස්ටෙක්ටොමි කියලා කියන්නේ අපේ ශරීරය තුළ සිදුරු ඇති කරලා මේ සිදුරු හරහා ඉතා සූක්ෂම උපකරණ, ඒ වගේම කැමරා හරහා කරන ශල්‍යකර්ම. ඒතර මේ ශල්‍යකර්මය තමයි අපේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්ම. ඒතර මේ ශල්‍යකර්මයට භාජනය කරපු රෝගීන් 60ක් යොදාගෙන ඔවුන් කාණ්ඩ දෙකකට බෙදලා එක් පිරිසකට ලබා දීලා තියෙනවා වෝම් වෝටර්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 37ක්, ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6ක්, ඒ කියන්නේ අපේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වයේ තියෙන ජලය 200 මිලිලීටර උන්ට උදේ අවදි වෙනොත් එක්කම ලබා දීලා තියෙනවා. අනිත් පිරිසට සීතල වතුර ලබා දීලා තියෙනවා. මේ කාණ්ඩ දෙකේ ආහාර ජීර්ණය, ඒ වගේම තවත් බොහෝ සාධක ඉන්පසු නිරීක්ෂණය කරලා තියෙනවා. මේ නිරීක්ෂණය මගින් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. මේ මගින් හොයාගෙන තියෙන දත්තවලට අනුව මේ උදෑසන උණු වතුර ලබා දීපු රෝගීන්ට ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ තියෙන මේ වායුන් ඉවත් කර ගැනීම වේගවත් වෙලා තියෙනවා අනෙක් පිරිසට වඩා. කියන්නේ ඉතාමත් පහසුවෙන් බඩ එකතු වෙන මේ ගෑස් එක ඉවත් කරගන්න උණු වතුර බොන රෝගීන්ට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි සීතල වතුර ලබා දීපු රෝගීන්ට මොවුන්ට ඇති වෙලා තියෙනවා යම්කිසි අපහසුතා. විශේෂයෙන්ම මේ අන්න ස්රෝතය ආශ්‍රිතව. ඒ කියන්නේ අපි ආහාර ගිලිනකොට අපි ගිලපු ආහාර අපේ ආමාශය වෙත ගමන් කරන්නේ මේ අන්න ස්රෝතයේ ඇතිවන ක්‍රමාකුංචන චලන මගින්. හැබැයි මේ ක්‍රමාකුංචන චලනවල විවිධ අකර්මණ්‍යතා ඇති වෙලා තියෙනවා මේ සීතල වතුර ලබා දීපු රෝගීන්ට. ඒ වගේම තවත් දෙයක් හොයාගෙන තියෙනවා මේගොල්ලන්ගේ මයික්‍රෝබයෝම් එකට මේ මගින් බලපෑම් ඇති වෙලා තියෙන බව. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීවත් වෙනවා අපිට හිතකර බැක්ටීරියා වර්ග. ඒතර මේ බැක්ටීරියා අපිට උදව් කරනවා අපේ ආහාර ජීර්ණය සඳහා. හැබැයි අපි ගන්න විවිධ ආහාර නිසා සහ අපේ වැරදි සෞඛ්‍ය පුරුදු නිසා මේ බැක්ටීරියා වලට හානි සිදු වෙනවා. ඒත් මගින් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ මේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා. එතකොට මේ උදෑසන අපි නැගිටපු ගමන් සීතල වතුර වීදුරුවකින් දවස ආරම්භ කළොත් එහෙම මේක අපේ මයික්‍රෝබයෝම් එකට අහිතකර විදියට බලපාන බව මේ පර්යේෂණයෙන් හොයාගෙන තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ඩීටොක්සිෆිකේෂන්. ඒ කියන්නේ විෂ හරණ ක්‍රියාවලිය සඳහා උණු වතුර අපිට උදව් වෙනවා.
උණු වතුර එකක් බිව්වහම දහඩිය සාමාන්‍යයෙන් දානවා. ඒක ඕනම කෙනෙක් දන්නවා. එතකොට මේ දහඩිය මගින් පිට වෙන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන මේ පරිවෘත්තීය ක්‍රියා නිසා සෑදෙන අපද්‍රව්‍ය. හරිද? එතකොට මෙන්න මේ ඩීටොක්සිෆිකේෂන් කියන ක්‍රියාවලිය සඳහා උණු වතුර අපිට උපකාරී වෙනවා. තුන්වෙනි කාරණාව තමයි උණු වතුර අපේ සර්කියුලේෂන් එක වැඩි කරනවා. රුධිර සංසරණ පද්ධතියේ වේගවත් භාවය ඇති කරනවා. මේක වේගවත් වෙන්නේ උණු වතුර මගින් අපේ රුධිර වාහිනී විස්තරණය කිරීමට, වාසෝ ඩයිලේට් කිරීමට හේතු වෙනවා. එතකොට රුධිර වාහිනී හොඳින් නිෂ්කම්මේ වැඩි වෙලා තියෙනවා කියන්නේ මගින් පහසුවෙන් රුධිරය ගලාගෙන යන්න පුළුවන්. විශේෂයෙන් අපේ මාංශ පේශී වලට මේ මගින් මේ රුධිර ගලා යාම වේගවත් වුනොත් එහෙම මේ මගින් ඔක්සිජන් හොඳට ලැබෙනවා සහ පෝෂක ද්‍රව්‍ය හොඳට ලැබෙනවා. අපි පහසුවෙන් රිලැක්ස් කරන්න, කියන්නේ මාංශ පේශී ලිහිල් කිරීමේ තත්ත්වය ඇති කර ගැනීමට අපිට උණු වතුර උපකාරී වෙනවා. උණු දැසෙන නැගිටපු ගමන් අපි උණු වතුර වීදුරුවකින් දවස ආරම්භ කළොත් එහෙම බ්ලඩ් සප්ලයි එක වැඩි වෙනවා. අභ්‍යන්තර අවයව වලට රුධිර ගමනාගමනය වැඩි වෙනවා. ඒ වගේම අපේ මාංශ පේශී ලිහිල් කර ගැනීමට ඒක උපකාරී වෙනවා. හතරවෙනි කාරණාව තමයි අපේ ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ උණු වතුර වීදුරුවකින් දවස ආරම්භ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් වතුර පානය කිරීම තුළින් බර අපිට අඩු කරගන්න උදව් වෙනවා. ඒතර මේක හොයාගෙන දිනන විද්‍යාත්මක පර්යේෂණ මගින්. මේ පර්යේෂණ වාර්තාවලට අනුව 500 ml වතුර අපි ආහාර ගැනීමට කලින් පානය කිරීම තුළින් අපේ ආහාර ජීර්ණය, ඒ වගේම පරිවෘත්තීය 30%කින් පමණ වේගවත් වෙන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. ඒ වගේම දවස පුරා අපි හොඳින් මේ ජලය පානය කරනවා නම්, සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයේ තියෙන වතුර අපි දිගටම බොනවා නම්, එමගින් අපේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ඉතාමත්ම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 40%කින් පමණ මේක වැඩි වෙනවා. මේ විදිහට උණු වතුර, කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන උණු වතුර අපි දවස පුරා පානය කිරීම තුළින් විවිධ වේදනාකාරී තත්ත්ව අඩු කරගන්න, සයිනස් හෙල්ත් එකට මේ නාස් කුහර තුළ ශ්ලේෂ්මලයේ ස්‍රාව වීමේ තත්ත්ව අඩු කරගන්න, ආතති තත්ත්වය අඩු කරගන්න උදෑසන උණු වතුර වීදුරුවකින් දවස ආරම්භ කිරීමෙන් පුළුවන් වන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. හොඳයි, අවසාන වශයෙන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න අපි කෝපි බොනවා නම්, තේ බොනවා නම් බොන්න හොඳම විදිය වේලාව මොකක්ද කියන එක. මම මේ වැඩසටහනෙන් කියන්නේ කෝපි බොන්න එපා කියලාවත් තේ බොන්න එපා කියලාවත් නෙමෙයි. හරිද? මේ දේවල් ඉතාමත්ම වැදගත්. මේ දේවල් වලින් ලැබෙන දේවල් මම පැහැදිලි කරලා තියෙනවා මගේ වැඩසටහන් වලින්, විශේෂයෙන්ම කෝපි මගින්. මේක බොන්න හොඳම වෙලාව විදියට විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්වලා දෙන්නේ වැඩි වෙලා විනාඩි 90කින් විනාඩි 120කින් පමණ පස්සේ, පැය එකහමාරක් දෙකකින් පමණ පස්සේ කෝපි පානය කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. බොන්න එපා කියලා කියන්නේ උදෑසන අවදි වෙලා හිස් බඩ. හරිද? මේක හොඳට මතක තියාගන්න. ඒ වගේම කෝපි පානය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි හවස් වරුවේ, කියන්නේ හවස 4න් පමණ පස්සේ කෝපි සාමාන්‍යයෙන් ලබා ගැනීම අපි නතර කරන්න අවශ්‍යයි. එහෙම නොකලත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි එමගින් ඔයගොල්ලන්ගේ නිින්දට බලපෑම ඇති වෙනවා. නිින්ද කියන එක ඉතාමත්ම වැදගත්. මොකද ඊළඟ දවස ප්‍රබෝධමත්ව ආරම්භ කිරීමට නිින්ද ඉතාමත්ම වැදගත් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ කැෆේන් පාවිච්චි කරොත් එහෙම හවස් වරුවේ එමගින් ඕගොල්ලන්ගේ නින්දට බලපෑම් ඇති වෙනවා. ඊළඟ දේ තමයි තේ පානය කිරීමේදී අපි කෑම ගන්න පැයකට කලින් සහ පැයකට පසු තේ පානය කිරීම නොකළ යුතුයි. මොකද තේවල තියෙනවා ටැනින් කියන රසායනික, ටැනින් කියලා කියන්නේ ඇන්ටි නියුට්‍රියන්ට් එකක්. හරිද? ඒ කියන්නේ අපි ආහාර මගින් ගත්තු පෝෂක කොටස් අපේ ශරීරයට අවශෝෂණය කිරීම අවහිර කරන්න පුළුවන් මේ ටැනින් කියන රසායනිකයට. එහෙනම් ඒ දේවල් පිළිබඳවත් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න මම හිතනවා අදත් වැදගත් වැඩසටහනක් කරා කියලා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දැනුමට තවත් වැදගත් වැඩසටහනකින් අපි ඊළඟ දවසේ හම්බෙමු.